ආයිබෝවන් අද පීලින් ජා YouTube channel එකෙන් මම ඔයාලට අලුත්ම අලුත් වීඩියෝ එකක් ගෙනාවා. ඉතින් මම අද ඔයාලට කියලා දෙන්නේ ගෙදරදී බැටින් හදාගන්න අපිට තනියම ප්‍රැක්ටිස් කරන්න පුළුවන් ඒව මොනවද? ඒ කියන්නේ බැටින් හදාගන්න අපි මොනවද තනියම කරන්න පුළුවා. ඉතින් මම ඔයාලට පළවෙනියට කියලා දෙන්නේ බැට් ඩ්‍රිල්. හරිද? දැන් බැට් ඩ්‍රිල් කිව්වම සමහර අය දන්නවා. සමහර අය දන්නේ නැහැ. ඉතින් බැට් ඩ්‍රිල් කියන්නේ එක එක ෂොට් තියෙනවානේ ඒවා මේ විදිහට ප්‍රැක්ටිස් කරන්න ඕන. ඔන්න බලන්න මේ පළවෙනි එක. හරිද? මම ඔයාලට මුලින් ඉඳලා කියලා දෙන්නම්. මේ මුලින්ම ගහන්නේ මම ෆෝවර්ඩ් ඩිෆෙන්ස්. මේ බලන්න. ස්ටෑන්ඩ් බැට් අප් ප්ලේ. හරිද? ඒ වගේ දැන් ෆෝවර්ඩ් ඩිෆෙන්ස් එකෙන් නම් අපි ෆෝවර්ඩ් ඩිෆෙන්ස් එකේ ෂොට් ගහනවා 100ක් විතර. ඊට පස්සේ චෙක් ඩ්‍රයිව් එකේ. දැන් මම ඒක පොඩ්ඩක් කියලා දෙන්නම් මේ විදිහට. ස්ටෑන්ඩ් බැට් අප් ප්ලේ. ආයෙත් තව මෙතෙන්ට ස්ටෑන්ඩ් බැට් අප් ප්ලේ. දැන් මේ පැත්තට බැලුවොත් මේ ස්ටෑන්ඩ් බැට් අප් ප්ලේ. හරිද? ඊට පස්සේ දැන් මම ගහුවේ මොකද්ද? ෆෝවර්ඩ් ඩිෆෙන්ස් එක. ඊළඟට චෙක් ඩ්‍රයිව් එක. මේ බලන්න. ස්ටෑන්ඩ් බැට් අප් ප්ලේ. ස්ටෑන්ඩ් බැට් අප් ප්ලේ. මේ පැත්තට බලන්න. මේ බලන්න. ස්ටෑන්ඩ් බැට් අප් ප්ලේ. ස්ටෑන්ඩ් බැට් අප් ප්ලේ. හරිද? මම ඔයාලට තව එක ෂොට් එකක් කියා දෙන්නම්. මොකද මම මේ හැම ෂොට් එකක්ම මගේ වීඩියෝ ලින්ක් කියලා දීලා තියෙන්නේ කලින්. ඊළඟට මම ඔයාලට කියලා දෙන්නම් ෆුල් ෂොට් එක. මේ බලන්න ෆුල් ෂොට් එක. ඒකත් අර වගේම ස්ටෑන්ඩ් බැට් අප් ප්ලේ කියලා ගහන්න ඕනේ. මේ බලන්න. ස්ටෑන්ඩ් බැට් අප් ප්ලේ. ස්ටෑන්ඩ් බැට් අප් ප්ලේ. ස්ටෑන්ඩ් බැට් අප් ප්ලේ. හරිද? ඔය විදිහට අපිට එක එක ෂොට් පුහුණු වෙන්න පුළුවන්. ඒ කියන්නේ මේක තනියම. ඔයාලට තව දෙයක් කරන්න පුළුවන්. මේක දැන් කන්නඩියක් ඉස්සරහට ගිහිල්ලා පුරුදු වෙනකොට ඔයාලගේ වැරදි අඩුපාඩු Tamanටම දකින්න පුළුවන්. හරිද? ඉතින් මේකට කියන්නේ මොනවද? බැට් ඩ්‍රිල්. ඒ කියන්නේ ඔයාලට ගහන්න පුළුවන්. දැන් මම කියලා දුන්නේ ෆෝවර්ඩ් ඩිෆෙන්ස්, ඊට පස්සේ චෙක් ඩ්‍රයිව්, ඊට පස්සේ ෆුල් සිම් ඩ්‍රයිව්, ඊට පස්සේ තව තියෙනවා දැන් මම කියලා දුන්නා වගේ ෆුල් ෂොට්, ඊට රිවර්ස් ස්විප් ෂොට්. ඒ වගේ හැම ෂොට් එකක්ම ඔයාලට මේ වගේ තනියෙන් පුරුදු වෙන්න පුළුවන්. හරි. මම ඊළඟට තනියෙන් පුරුදු වෙන්න පුළුවන් එකක් කියලා දෙන්නම්. බැටින් හදාගන්න ඒක තමයි බෝලයක් බිම තියලා. ඒ කියන්නේ බෝල තුනක් බිම තියලා. මේ බලන්න මම කියලා දෙන්නම්. මේ විදිහට බෝල තුනක් මේ විදිහට බෝල තුනක් හරි නැත්නම් දෙකක් හරි. හරිද? මේ විදිහට බිම තියෙනවා. මම ඉතල එක බෝලයක් වලට තියලා පෙන්නන්නම්. හරිද? මේ විදිහට බිම තියලා. හරිද? මම හිතනවා ඔයාලට පේනවා කියලා මේ විදිහට බිම තියලා ඊට පස්සේ අර මම ඉස්සෙල්ලා කිව්වා වගේ ස්ටෑන්ස් එකේ ඉන්නවා මේ විදිහ. හරිද? ස්ටෑන්ස් බැට් අප් ඊට පස්සේ බෝලේ ළඟට මේ විදිහට කකුල දාන්න. හරිද? මේ බලන්න. ස්ටෑන්ස් බැට් අප් ප්ලේ. හරිද? අන්න ඒ විදිහට ගහනවා. හැබැයි හොඳට මතක තියාගන්න අර මම කිව්වා වගේ බෝලේ ළඟට කකුල ගෙනහලා තමයි ගහන්න ඕනේ. මේ බලන්න තව එකක්. දැන් මම මේ පැත්තට ගහලා පෙන්නන්න. මේ විදිහට බෝලේ තියලා මේ බලන්න. ස්ටෑන්ඩ් බැට් අප් ප්ලේ. හරිද? මේක ඔයාලට ඕන නම් කෝන් ටිකක් තියලා. හරිද? කෝන් ටිකක් තියලා ඊට පස්සේ කෝන් එක උඩින් බෝලේ තියලා මේ විදිහට ගහන්න පුළුවන්. හරිද? දැන් මම ආයෙ පෙන්නන්න. මේකෙන් ඔයාලට චෙක් ඩ්‍රයිව් එකයි ඊට පස්සේ ෆුල් සිම් ඩ්‍රයිව් එකයි ඔයාලට හොඳට හදා ගන්න පුළුවන්. ඊට ස්ට්‍රේට් ඩ්‍රයිව් එක ගහන්නත් මේකෙන් හදා ගන්න පුළුවන්. ඔන්න බලන්න ආයේ. ස්ටෑන්ඩ් බැට් අප් ප්ලේ. හරිද? බෝලේ ළඟට අකුණ දාලා තමයි ඒක ගහන්නේ. අර මම ඉස්සෙල්ලා කිව්වා වගේ මෙතන බෝලේ තියෙනවා නම් හරිද? මේ විදිහට බෝලේ ළඟට කකුල එන්න ඕනේ. ඊට පස්සේ තමයි මේ විදිහට ෂොට් එක ගහන්න ඕනේ. මේ බලන්න අන්තිම එක. ස්ටෑන්ඩ් බැට් අප් ප්ලේ. ටැකල්. හරි. දැන් මම ඩ්‍රිල් දෙකක් කියලා දුන්නා ඔයාලට තනියෙන් බැටින් වලදී ගෙදෙද්දී කරන්න පුළුවන්. ඊළඟට මම අන්තිම ඩ්‍රිල් එක විදිහට කියලා දෙන්නම් තව එකක්. හරිද? ඒක තමයි අන්තිම ඩ්‍රිල් එක. ඒකදී අපි කරන්නේ
මේ විදිහට බෝලේ ටිකක් අරගෙන ඊට පස්සේ මේ බෝලේ මෙන්න මේ විදිහට බෙල්ල තියාගන්න ඕනේ. හරිද? මෙන්න මේ විදිහට බෙල්ල තියාගෙන ඊට පස්සේ බෝලේ අතාරිනකොට අපි ගහන්න ඕනේ කකුල ඉස්සරහට දාලා. මේ බලන්න. ස්ටාර්ට් බැටා ස්ප්ලිට්. දැක්කද? ඒ කියන්නේ මේකත් තනියෙන් පුළුවන්. අර මං ඉස්සෙල්ලා කිව්වා වගේ මේ විදිහට බෝලේ මෙතන තියාගත්තා. ඊට පස්සේ ස්ටාර්ට් බැටා ස්ප්ලිට්. හරිද? ඒකත් හැබැයි බෝලේ ළඟට කකුල ගෙනහලා තමයි ගහන්න ඕනේ. මේ බලන්න ආයේ. මේ විදිහට බෝලේ මෙන්න මෙතනින් තියාගන්න. ඒ කියන්නේ රයිට් හෑන්ඩ් බැට් කරන එක්කිනෙන්න මේ විදිහට ඉස්සරහින් තියාගන්නේ. ලෙෆ්ට් හෑන්ඩ් එක්කිනෙටත් මේ විදිහට ඉස්සරහින් තමයි. එයා හැබැයි මේ අනිත් පැත්තේ මේ විදිහට තියාගන්න ඕනේ. හරිද? දැන් මා රයිට් හෑන්ඩ් එක්කිනෙන්න. එතකොට මෙන්න මේ විදිහට. මේ බලන්න ස්ටාන්ස් බැටා ප්ලේ. හරි. මං අද ඔයාලට කියලා දුන්නේ තනියම බැටින් දියුණු කරගන්නේ කොහොමද කියලා. ඉතින් අපි ආයේ අලුත් වීඩියෝ එකකින් හමුමු. පීල්ලින් ජය YouTube channel එකේ.